මීට තුන් මාසයකට පෙර මේ ස්ථානයේදී ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා ඔයත් ආරාධනා කරන්නට ලැබුණා. මේ සම්බුද්ධ ශාසනයේ තිබෙන උතුම්ම පින්කම වන කඨින චීවර පූජාව සඳහා කඨින චීවරය එහෙම නැත්නම් වස්වාදයේ සරුවක් පූජා කරලා කඨින දුක්ෂයක් ඔබ සියලු දෙනාම රැගෙන මේ විහාරස්ථානයේදී අපේ හාමුදුරුවන්ට පූජා කරනවා කියලා අපේ පණ්ඩිත හාමුදුරුවෝ ඉමස්මි විහාරේ ඉමන්තේ මාසං වස්සං උපේමි ඉදවස්සං උපේමි කියලා ඒ බුද්ධ නීතිය අනුව කටයුතු කරන්නට හේතුණා. ඉතින් 2006 වර්ෂයේ ආරම්භ කරන්නට හේතුණු ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මම හිතන්නේ පළවෙනියෙන්ම ආසියා රටක ඒ කියන්නේ ජපානය, චීනය, ඒ වගේම කොරියාවේ රටකදී පළවෙනියම කරන්නට හේතුණු කටයුතු පින්කම තමයි මේ විහාරස්ථානයේ සිදු කරන්නට හේතුණේ. ඉතින් මේ විදියට කොරියාවේදී අපි ආරම්භ කරන්නට හේතුණු සතියන්ත බුද්ධ වන්දනාව දැන් ඒ අවුරුදු ගානක් තිස්සේ සිදු කරගෙන යනවා. ඉතින් අපිට පුළුවන් වුණා පිරිත් ධර්ම දේශනාව පවත්වන්න පහුගිය වසරවල ලංකාවේ සිට නායක හමුදල වැඩම කරලා බොහෝම අති මහත් ජනතාවගේ හදවතෙහි පින කියන්නා වූ චේතනාව ඇති වෙන ආකාරයට සිදු කරන්න. ඉතින් මේ වසරෙහි අවසාන සම්බුද්ධ පූජාව සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ සඳහා දායකත්වය අපේ පන්සලට බොහෝම ලෙන්ගත්තු අපේ විහාරස්ථානයේ හැම වෙලාවෙම අපේ වෙන කොහෙද බලන ඒ සඳු මහත්තය ඒ වගේම මහත්මිය තමයි ඒ වගේම අමිල මහත්මයා අයේෂා මහත්මිය තමයි මෙවර මේ පින්කමෙහි දායකත්වය දරන්නේ. විශේෂයෙන්ම පින්වත් ඔබ සියලු දෙනාම සතුටු වෙන්න මේ කොරෝනා තිබෙන කාලයේදී ලංකාවේදීවත් අපිට මේ වස්තු මාසයේ පින්කම් කරන්න බැරි වුණා. ආමුදුල්ල විතරයි. එහෙම නැත්නම් දායකයන්ට එන්නත් බැහැ. ඉතින් ඔයත් වාසනාවන්තයි මෙහිම හරි දුර්ලභ මේ පින්කම් වලට සහ සම්බන්ධන ලැබීම මේ මනුස්ස ආත්මය තුළ අපි සිදු කරනු ලබන්නා වූ උතුම්ම පින්කම කියලා හිතාගන්නට ඕන. ඒ වගේම මට අද තමා පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. දැන් පමණක් ගාට ගිය අවුරුද්දේ කටිනින් දැක්ක දවසේ මේ අවුරුද්දේ කටිනේ තමා මාව දැකින්න පමණක් අය. ඉතින් හරිම සන්තෝසයි. එහෙමනම් අපි සකස් කරගන්න යදුණු මේ ගිලම්පස අමා මෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන පූජා වේවා. විශේෂයෙන්ම දක්ෂි මහත්මියගේ උපන්දිනයේ එතුමියට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවන සැප ජීවන ලැබෙන්න කියලා හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ලස්සනට සුන්දරත්වයෙන් යුතුව තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒ වගේම සඳුන් මහත්තයාගේ අම්මයි තාත්තයි බොහෝම කාරුණික දෙන්නේ. ඒ වගේම දක්ෂි නෝනගේ මෑණියන් විශේෂයෙන්ම ඒ සියලු දෙනාට මා ආශිර්වාද කරනවා. ඒ වගේම දිල්හානි මහත්මිය විදේශගතව සිටින එතුමියටත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ මංගිත සඳුන් මහත්තයයි දක්ෂිනෝනායි දෙන්නත් එකතු වෙලා මේ අපි දකින මේ පෑන් එහෙම නැත්නම් මේ විහාරස්ථානයට අවට තේ නැති දවසට ගොඩක් ප්‍රශ්නේ තියෙන්නේ ඇති. ඉතින් ඒ දේ බලලා මේ හරි ලස්සනට මේවා මේ කරලා තියෙන බුදුහාට බුදුහාඳුරට පූජා කරලා තියෙන්නේ විහාරගේකට. ඉතින් මේ ඇත්තටම ඇත්තන්ට මේක ලැබෙන ආනිසංස කියලා නිම කරන්න බෑ. මේව කොයි වෙලාව මම හිටියත් නැත්තත් අපි හිටියත් නැත්තත් කවුරැලේ වාඩිල බලන් ටිකක් කරලා සැහැල්ලුව සම්සිීමක් ලබා ගැනීම. ඒව කියලා නිම කරන්න බැරි තින් අපි ඒවත් ආශිර්වාද කරනවා. ඒ වගේම මෙතෙන්ට ඇවිල්ලා ඔබ සියලු දෙනාටම නිදු නිරෝගී භාවය මේ අපි කරනු ලබනවා පින්කම් වල බලයෙන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි උතුම් සම්බුද්ධ පූජාව සිදු කරමු. සියලු දෙනා මතක ගන්න සූදානම් වෙන්න ගාථා කියමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං සංඝං
Sangam Vande Bundam Dhammam Sangam Vande Bundam 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 Vande Dhammam 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 Vande Sangam 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 Vande Bundam Dhammam Sangam Vande Bundam 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 Vande Dhammam 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 Vande Sangam 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 Vande Bundam Dhammam Sangam Vande. සියලු දෙනාම දැන් සෝදානම් වන්නේ මේ පසුතුම් මාසයේ පුරාවටම සෑම සතියන්තයේම බුදුරජාණන් වහන්සේට කිලම්පස දානය පූජා කරමින් ඒ පූජාව බාර ගන්න පින්වත්තුන් සියලු දෙනාම ඒ සතිය පුරාවටම විහාරස්ථානයේ
මේ වස්තුන් මාසයේ තුල සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා පොරොන්දුන නිසා දානමාන ආදී කිසිම දෙයක් අඩුවක් පාඩුවක් වෙන්න නොදී ඒ පූජාව බාර ගන්න පින්වතුන් ඒ සතිය පුරාවටම මහා සංඝරත්නයට ඒ අවශ්‍ය දානේ කලමන ලබා දෙමින් ඒ පිළියෙල කර ගන්න ආකාරය සකස් කර දෙමින් දානේද සකස් කරමින් පූජා කරමින් පින් සිද්ධ කරගෙන දැන් මේ වස්තුන් මාසයේ තුල සිදු කරන ලබන අවසාන පූජාව තමයි අද අපේ සම්මාත්මා ප්‍රධාන මේ සත්පුරුෂ දරුවන් සියලු දෙනා එකතු වෙලා සිද්ධ කරන ලබන්නේ අපේ පින්වත්නි මේ මාස 3 දිහා ආපව ආපස්සට හැරිලා බලනකොට මේ පූජාවන් වලට නොකඩවා සහභාගී වුණු දරුවන්ට සතුට වෙන්න පුළුවන් විටින් විට කඩින් කඩ හෝ සහසම්බන්ධ වුණු දරුවන්ට සතුට වෙන්න පුළුවනි මක් නිසාද බුදු පියාණන් වහන්සේ නම ලෝකයට පහළ වී ඉතාම දුර්ලභයි වගේම තමයි මේ කඨින නාමයෙන් හඳුන්වන පින්කමුත් අපේ පින්වතුනි මේ ලෝකේ ඉතාම දුර්ලභයි සංසාර කල්ප ගණන් සැප විපාක විඳින්න ලබන්නට පුළුවන් නිවන් දකින ජාති දක්වාම සතර අපායෙන් මිදලා ඉතාම පින්වන්ත මනුස්ස ලෝක මනුස්ස ආත්මවල දිව්‍යගත ආත්මවල ඉපදිලා කවදා හරි දවසක ඔය බොහෝ පින් දහම් සිද්ධ කරගෙන බුදු පියාණන් වහන්සේ නමක් සමීපේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට තරම් පුළුවන් බලවත් පින්කමක් තමයි කඨින නාමයෙන් හඳුන්වන මේ උතුම් වූ පින්කම් වලට සහසම්බන්ධ වීම එකතු වීම පින් රැස් කර ගැනීම එනිසා අපේ පින්වත්නි ඒකයි මම මතක් කළේ හැම ඉරිදාම ආපු දරුවන්ට තාවස් සතුට වෙන්න පුළුවන් අනේ මගේ ජීවිතේ සාදු සාදු මම මෙවැනි උතුම් පින්කමකට කොයිතරම් වැඩ රාජකාරි තිබුණත් කොයිතරම් කාර්ය බහුල වුණත් පැය භාගයකට පැයකට බුදුරජාණන් වහන්සේ සමීපේ ඉඳගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගනිමින් පින් සිද්ධ කරගන්න පුළුවන් වුණා නේ කියලා සතුට වෙන්න පුළුවන් ඒ සතුට අපේ පින්වතුනි කොහොමද බුදුහාමුදුරුවන්ගේ වචනෙන් පෙන්වන්නේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ වයත් නන්දති සෝ නන්දති සෝ විහඤ්ඤති පුඤ්ඤාමේ කතංති නන්දති බුදු පියාණන් වහන්සේ පෙන්වනවා පින් කර නැත්නම් මෙලව සතුට වෙනවා හැබෑවටම අපේ පින්වතුනි පින් කරන උදවිය මෙලවදී සතුට වෙනවා ඒ කොහොමද සතුට වෙන්නේ පින් නැති මිනිසුන්ගේ ජීවිතවලට කරදර පැමිණෙනවා විපත් පැමිණෙනවා අතුරුආන්තරාවන් පැමිණෙනවා ජීවිතයේ දියුණුවක් ලෞකික වශයෙන් දියුණුවකුත් නැහැ ලෝකෝත්තර වශයෙන් දියුණුවකුත් නැහැ නමුත් මනුස්ස ලෝකේ මනුස්ස ආත්ම භාවයක තමයි ඉපදලා ඉන්නේ පින් තියෙන ඇත්ත අපේ පින්වත්නි ගලක ගහක පර්වතයක දියුණු ජීවත් වුණත් දියුණු වෙනවා ලෞකික වශයෙන් දියුණු වෙනවා ලෞකික වශයෙන් දියුණු වෙනවා වගේම කරදර බාධක විපත් ඇති වෙන්නේ නැහැ භයානක ලෙඩ රෝග කර්ම දෝෂ කර්ම වේග ඇති වෙන්නේ නැහැ අමනුෂ්‍ය දෝෂ වලින් ආරක්ෂා වෙලා ඊටාම නිරෝගීමත්ව පින් තියෙන ඇත්ත මෙලව ජීවිතේ ගත කරනවා එතකොට පින් සිද්ධ කර ගන්න අයට ඒ විතරක්ද කත පුණ්‍යෝ ව්‍යාප්තරන්ති කරන ලද කුසල කර්ම වල ආනුභාවයෙන් අපේ පින්වතුනි අපිට සතුටු වෙන්නම පුළුවන් කාරණාවක් ලෞකික වශයෙන් මේ ලෝක ධාතු තුන ගොඩනගා ගන්න දේවල් සියල්ල අතාරින්න සිද්ධ වෙනවා. ඒවා අපේ පින්වතුනි මරණ මංචකේ මැරෙනකොට කෝටි ප්‍රකෝටි ගාණක් වටින යාන වාහන තියනවා වෙන්න පුළුවන්. ඒවා බලලා Tamanට ගෙනියන්න බැරි වෙනවා. ඉඩකඩම් ධනෙ දීපල මේ කිසි දෙයක් ගෙනියන්න බැරි වෙන පෞද්ගලික කාලේ කොරෝනා ව්‍යසනය නිසා කෝටි බිලියන ගණන් ධන ධාන්‍ය බෞභෝග තිබුණු මිනිස්සු එක පාරටම ස්වභාවයෙන්ම මේ ව්‍යසනය නිසා මරණයට පත් වුණා. කිසිම දෙයක් ගෙනිච්ච නැහැ. ඒ වගේම තමයි රෝහල් තිබුණු නෙවෙයි ප්‍රධානතු මහත්මයා වැනි තාක්ෂණයේ අතින් බෙහෙත්යේ තියෙන මහා ඉහළින් ජීවත් වෙන මිනිස්සුන්ට පවා තමන්ගේ දේහයේ කාටවත් දකින්න බලන්න ප්‍රදර්ශනය කරන්නවත් බැරි වෙන විදිහට සියල්ල ශනිකව දාලා අතහැරලා දාලා මොහොතින් යන්න සිද්ධ වුණා අපේ පින්වතුනි දැන් තව ටික කාලෙකින් ඒ නම් ගොත් පවා මිනිස්සුන් තමතක වෙලා යයි කාලයාගේ ස්වභාවයෙන්
ඒ දේවල් මේ විදිහට සිද්ධ වෙනවා. නමුත් අපේ පින්වතුනි පින් කරපුවයි කොහොමද සතුට වෙන්නේ? පින් තියෙන ඇත්තෝ මෙලව සතුට වෙනවා වගේම මරණින් මතු ජීවිතේ දුගතියක උපදින්නේ නැහැ. දුගතියක ඉපදුනොත් කොයිතරම්නම් දුකක්ද? තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් වැස්සට තෙමෙන්නට ඕන, අවුවට වේලෙන්න පිච්චෙන්නට ඕන. රාත්‍රියට කාටත් බයෙ නිදා ගන්න සිද්ධ වෙන්නේ. අඩ නින්දක් තමයි මුළු ජීවිත කාලෙම මරණයට පත් වෙනකම් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අපේ පින්වතුනි ශරීරය තුළ යම් කුෂ්ඨ රෝගයක් යම් ශරීරය තුළේ බාහිරින් වගේම අභ්‍යන්තරයේ යම් ව්‍යාධියක් ලිඩ රෝගයක් හැදුනා, ඒවා කාටවත් කතා කරලා කියන්නට බෑ. ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන්න ඕන. එළියට දාන මල මුත්‍රා සෙවසට අසෝචි වගේම මල කුණු සැරව පූය මේව කාල තමයි ඒ ආත්මවල ඉපදෙන ඇයට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලය තුළ අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දින ධර්මචාරිකාවේ වැඩම කරනකොට මහරහතන් වහන්සේලා මහා සංඝරත්නය සමග මඩවලක මඩගොඩක වැතිරිලා ඒ මඩගොඩේම තැවරිමින් වැටෙමින් සෙල්ලම් කරමින් ඉන්න ඊරි පැටියෙක් දකින්න. මේ ඊරි පැටිය දැක්කාම බුදුරජාණන් වහන්සේට මද සිනහාවක් පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ මද සිනාවක් පහළ කරනවා දකින්න බුදුහාමුදුරුවන්ගේ සියලු ඉරියව් නිරීක්ෂණයෙන් සිටින එකම කෙනා තමයි ආනන්ද හාමුදුරුවෝ. බුදුපියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ වහන්සේ විමසනවා, ස්වාමීනි ඔබ වහන්සේ යම් නිමිත්තක් යම් දෙයක් දැකලා තමයි මේ විදිහට මද සිනහාවක් පහළ කළේ, ඒකට හේතුව මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් ආනන්දේනි මේ මඩවලේ මඩ තවරගෙන ඉන්න මේ තිරිසන් සතාගේ පෙර සංසාරයේ පෙර ජාතිය දැකලයි මං කිනහව මට මද සිනහාවක් පහළ වුණේ. ඒ පෙර ජාතිය දැනගන්න පෙර සංසාරය දැනගන්න කැමති දන. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුව විමසන දෙයට බුදුපියාණන් වහන්සේ පිළිතුරු දෙනවා, ආනන්ද ආනන්දේනි මේ මඩගොඩේ වැතිරිලා ඉන්න කෙනාගේ විඥානය ඉතා බලවත්. එයා ගියාත්මේ උප්පත්තිය ලැබලා හිටියේ වෘක්ෂයකට අධික වූක වෘක්ෂ දේවතාවියක් විදියට. ඊට පිට ආත්මේ මනුස්ස ලෝකෙ ඉපදිලා හිටිය කෙනෙක්. ඒ මනුස්ස ලෝකයේ බොහෝ පින්දහම් සිද්ධ කරගෙන ඒ පින්වල විපාකයෙන් උප්පත්තිය ලබනවා. පින බලවත් නිසා වෘක්ෂයකට අධිගෝිත වෘක්ෂ දේවතාවියක් විදියට. ඒ වෘක්ෂ දේවතාව ඉතා දීර්ඝ කාලයක් ඒ දිව්‍ය විමානයේ තුල තමන්ට ලැබෙන සැප සම්පත් විපාක විඳලා ඉවරනකොට පින ඉවර වෙනවා. පින ඉවර වෙනකොට තමන්ගේ ශාරීරික ආලෝකය අඩු වෙලා ඒ විඥානේ එතනින් නිදහස් වෙලා ඊළඟට අපේ පින්වතුනි මනුස්ස ලෝකෙ උපදින්න පින්ම අදි පින් නැහැ. ඊළඟට තමන් සංසාරේ කරපු කර්ම වේගයක් පරිසන්දන ඊට එහා පිට ආත්ම ප්‍රාණඝාත කරපු කර්ම වේගයක් පරිසන්දීලා ඊරියකවි කුසේ උපදිනවා. දැන් මේ මඩගොඩේ මඩ තවරගෙන ඉන්න ඊරිය තව ටික දවසකින් කවුරු හරි කෙනෙක් ඇදගෙන ගිහිල්ලා ගහලා මරලා මාංශ සඳහා ලබා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනන්දේනි මේ සංසාරේ ඒතරම් බියකරු දුක් සහිතයි. ඒ නිසා නොපමාව කුසල් පුරන්න, කුසල් වඩන්න ඕනි මේ සසර ගමනින් එතර වෙන්නට කියලා ඒ මහා සංඝරත්නයටත් ආනන්ද හාමුදුරුව මහරහතන් වහන්සේ නමක් නොවේ නිසා අනුශාසනා කරනවා. ඒ නිසා අපේ පින්වතුනි ඔබ සියලු දිනාම කල්පනා කරගන්න. ඒතරම් දුක් සහිත බිහිසුණු ඔබට මට හිතා ගන්නවත් බැරි දුක් සහිත සසරක අපි හැමෝම ගමන් කරමු. බණ කියන මම, බණ අහන ඔබත් අපි හැමෝම එහෙමයි. අද අපි හැමෝම ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය මම මහානදම් පුරමින් ඔබ උපාසක උපාසිකාවන් බවට පත් වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ ඉඳගෙන ඔබ සියලු දෙනා දුක් මහන්සියෙන් සකස් කරගත් මේ ගිලම්පස දානේ පූජා කරලා පින් පුරනවා. මක් නිසාද? මතු සංසාරයම් දවසක අපි හැමෝටම නිවන් දකින්නට ලැබේවා කියලා. ඒ නිවන් දැකෙන ආත්මයේදී අපි කවුරුවත් සමහර විට මුණ ගැහෙන්නත් පුළුවන්, මුණ නොගැහෙන්නත් පුළුවන්. ඊළඟට පහළ වෙන බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශාසනය උන්වහන්සේ ළඟ ධර්මයේ අහලා මහානදම් පුරන නිවන් දකින්න කැමති නම් ඒ කැමැත්ත බොහෝ පින් සිද්ධ කරගත යුතුයි. මක් නිසාද එහෙම නොවුනොත් මෙතනින් ඉන්න කීප දෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගාවදී හෝ බණ අහලා මහානදම් පුරන නිවන් දකි සසර කෙටි කරගනි
හැබැයි තව පිරිසක් තවත් සංසාරේ විවිධ ආත්මවල උපදින දුක් වේදනා විඳින්නේ සප විපාක විඳින්න දුක් වේදනා විඳින්න අසුර ලෝක තිරිසන් ලෝකේ සතර අපාය දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබුමේ බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලැබුමේ අපේ පින්වතුනි තව දීර්ඝ සංසාර ගමනක ඔබ සියලු දෙනාම ගමන් කරන්න පටන් ගනි එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ ඔබ කවුද ඊටාම දක්ෂ නැවියෙක් කියලා හැබැයි ඒ දක්ෂතාවයේ තියෙන්නේ ඔබගේ මනස ඔබ පාලනය කරගන්න විදියට ඔබට සසර නැමැති මහා සැඩ මුකුදක් සයුරක් තියෙනවා මේ සයුරට නැවක් දාපුවාම ඒ නැව උරුකඳ බිඳගන්නේ නැතුව රුවන් හසුරෝමි තමන්ට ඕන දිශාවට ගමන් කරන්න පුළුවන් වෙන්නේ දක්ෂ නැවියෙකුට විතරයි අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබේ ශරීරය උපමා කරලා තියෙන නැවට මේ නැවේ ඉන්න කපිතාන්වරයා තමයි දක්ෂයා. හැබැයි ඒ දක්ෂයා නැවේ කපිතාන්වරයා ඔබට උපමා කරලා තියෙන්නේ ඔබේ විඥාණයට. එහෙනම් මේට අවුරුදු 15කට 20කට 30කට කලින් ඔබ නැවක් ලබා ගත්ත ඔබේ ආදරණීය අම්මගේ කුස තුළ හැදෙන කලලේ නතර වෙලා. ඒ ශරීර කූරුව තමයි නැව. එතර නැවතුණු නැව කපිතාන්වරයාද අවුරුදු 20ක් 30ක් මේ සසර නැමැති දියබේ තමන්ගේ ඔරුව නැව දාගෙන ඒ දියබ පුරා යාත්‍රා කරන අපේ පින්වතුනි ගල්පර හම්බ වෙනවා විශාල නැල හම්බ වෙනවා එවැගේම විශාල පුනාතු හම්බ වෙනවා මේ හැම දෙයකටම නොබියව ඊටාම ධෛර්යයෙන් කුසල්වන්තව පුණ්‍යවන්තව මේ නැව දක්ෂව ධාවනය කරන්ද තමන්ට ඕනේ දිසාවට ධර්මයේ කරා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පිහිටමින් ඔබට දක්ෂව මේ ශරීරයේ මේ නැව පදවන්න පුළුවන් නම් පමණයි ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ලැබෙන්නේ. ඒකට ඕන කරන මෙවලම් තමයි මේ සියලු දෙනාම එකතු වෙලා සකස් කරගන්නේ. ඒ නිසා අපේ පින්වතුනි මුහුද මැද ගලක වැදුනා, අයිස්කන්දක වැදුනා, නැව මුහුදපත් වෙනා වගේ ඔබට ප්‍රාණඝාතයක් කරන්න හිතුනොත් අදත්තා දානයක් සොරකම එම නැත්තම් වෙනත් පංච සීලේ කඩ කරමින් විවිධ අකුසල් සිද්ධ කරමින් ඔබට හිතුනොත් ඍෂිසේ මේ ශරීරය මෙහෙවන්න මේ ශරීරය පාලනය කරන්න අපේ පින්වතුනි ඔබ මාර දිව්‍ය පුත්‍රයාගේ මාර වසඟයට බන්ධණයට අහු වෙලා සසර තව තවත් දික් කර ගන්නවා. ඒ නිසා කල්පනා කරගන්න ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා කටින කියන නාමෙන් පූජා කරන මේ ගිලම්පස දාණයෙන් ලැබෙන පින් බලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ හෝ අපි සෑම සියලු දෙනාටම අපි හැදෝ වැඩෝ ආදරණීය දෙමව්පියන්ට ඥාති වර්ගයාටම සංසාරගත අපේ ඥාති වර්ගයාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන සිතිවිල්ලෙන් කවුරු සාධනාදයක් පවත්තල අපි සියලු දෙනාම එකට වන්දනා කරමු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිබිසෝ භගවාරණං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකේ අනුත්තරෝ පුරිස ධම්මසාරකේ සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාත්මකාතු භගවතා ධම්මෝ සම්බිස්සිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත් ධම්මේ විසප්පෝ විඤ්ඤෝ ඒති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස කුංගණ ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ
දක්කිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මధుරං සුභං පායි නීතං භගවා පතිගංහාතු මුද්දමං අදිවාසේතුනෝ බන්තේ විලාම පච්චයන්ගිම අනුකම්පං උපාදාය පතිගංහාතු මුද්දමං අදිවාසේතුනෝ බන්තේ හේ සජ්ජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගංහාතු මුද්දමං ගනසාරබ්ද විද්දේන දීපේන සමදන්සින තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධින සුගන්ධිනාන්දං දේව පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණපේතං මේතං කුසුම සන්තුසි පූජයාමි මුනිංගස්ස සිරිපාදේ සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන මේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුංකං විඤ්ඤායාති යථාරිදං මේ කායෝ තථායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බධානි සුපතිත්තිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බානි විජයන්නක පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේකං බෝධිපාදකං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු අපේ පින්වත් නියත සිදුවනවාම රැස් කරගත්තා වූ මේ ගිලම්පස දානයේද ජයශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ආරමුණු කරගෙන පූජා කරමි පූජා වේවා බෝධි වහන්සේට ගිලම් පසදානී පූජා කිරීමේ රැස් කර ගන්නා වූ පින් බලෙන් ඔබට හැදු වැඩු මව් දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ මැති වේවා කරදර බාධක උපද්‍රව නවග්‍රහ දෝෂ අපල උපද්‍රව දුර වේලා ඔබ සිරු දෙනාම ප්‍රාර්ථනා කරන ඊතාම පින්වන්ත ජීවිතයක් ගත කරන්න මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් හේතු වේවා ඔබ නමින් මිය පරලෝකයේ සියලු මළගේ ඥාතියෝ ද මේ පින් අනුමෝදනා වෙලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ හැම කෙනෙක්ම දුතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ කරගනිත්වා කියන සිටිවිල්ලෙන් උත්තර කවුරු සාදු නාදී අපවත්තල මේ විදියට බෝධින් වහන්සේ වන්දනා කරන්න රන්වන් පාතින් දනුනන් බෝධිය නිල්වන් පාතින් කොළලන බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් සතියක් පුදලාද බෝ
විමුජාය සිරී මහා බෝධිය මම මේ මළුවට Grab
කපලය දුරු වීවා මර බල සුන් කළ බොහි සුවද සුවද දුම් පූජාවේවා සුවද සුවද මල් පූජාවේවා සුවද සුවද පැන් පූජාවේවා ගුණ අරහන් අවගුණ වේවා අරහන් අවගුණ හද තුල වේවා මරණේදී මට කිසිදයක් නොවේවා මරණේදී බුදු ගුණ මට සිහි වේවා අපේ පින්වත්නි ඔබ සියලු දෙනාගේම ජීවිතවලට මෞලිකව ප්‍රධාන ඥාති වර්ගයාගේ ජීවිතවලට තවදුරටත් කරදර විපත් පැමිණී තිබේනම් පැමිණෙන්නේ තිබේනම් මේ උතුම් වූ පුණ්‍ය බලයෙන් මේ සියලු කරදර විපත් පැමිණිලා ඔබ බලාපොරොත්තු වන්නා වූ පින්වත් තරමම සාක්ෂාත් කරගන්නා මේ සසර ගමන කෙටි කරගන්නා ජීවිතයේ සියලු යහපත උදා වෙන්න සිද්ධ වෙන්න මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා කියන අරමුණින් යුක්තව කවුරු සාදු නාදයක් පවත්තර මේ විදියට ප්‍රාර්ථනා කරන්නේ අරහං බුදු ගුණින් මගේ නිරෝගී අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ලං වේවා සම්මා සම්බුද්දතිතින් සඳුගේ අපල දුරු වේවා මාරක බාධක වැලකි මගේ පැතුම් මිටු වේවා විඤ්ඤා චරණේ බලයෙන් අඟ හරු දුස් දුරු වේවා වස විස ගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලු සැප සම්පත් නිතිරේවා ලෝක විදූතේ දින් මගේ ගුරුගේ දෝස දුරු වේවා සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා අනුත්තරෝ බුදු ගුණයෙන් හොඳයි අපේ පින්වතුනි
वस्तुमासे पुरावट में आशीर्वाद संबुद्ध पूजावान सिद्ध करला अद मे अंतिम पूजाव कठिन महापिंकमट पालमुयें सिद्ध करनु लबने अद दवसे प्रधान दायकत्वे दरन्नट यदुने अपे संधु महात्मात् ताक्षी महात्म्यान अमिल महात्मात् अयेशा महात्म्या प्रधान सत्पुरुष पिंवतुं विसिन विशेषयेन ताक्षी महात्म्यगे जन्मदिने सिहिपत् करगने ऐगे जीवितेट निदुक् निरोगी भावे चिरजीवने प्रार्थना करमिन नवग्रहदोष सफल उपद्रव खरदर बाधक दुर्वेला सेत शांत्य निरोगी संपत्ति चिरजीवने उदावेवा केन सितिविले मे पिन बलें ऐगे जीवितेट निदुक् निरोगी शुभम शुभ उपन्दिनयक् वेवा कियला अपि प्रार्थना करन्नट यदेनो एवगेम अपे पिंवतुनि संधु महात्मात् ताक्षी महात्म्यात् वसर गणनावक दिगिन दिगट वसर गणनावक पुरावट मे विहारस्थाने पिरित मंडपे ताम अलंकारवत् विधियट सकस करला पिरित देशना किरीम श्रवणे किरीम सदा मे स्थाने अलंकारवत् सकस करला देन्नट यदुना एवगेम ए देपल अपे अमिल महात्मा अयेशा महात्म्या समग एकतु वेला मे विहार मंदिरे श्रास्ने काले सिर दिनाटिता पिंगवांतव आगमिक कटियतु सिद्ध किरीम सदा फैन सकास करला हेम केनकुगेम पहासु वेनुवेन पूजा करन्नट यदुना इतिंग ए पिंकमत मे मोहते पिंसितिविले अतिवीम अरमुनु करगेनम सिहिपत् करन्नट यदेना मे हेम आकारेकिम सिद्ध करगत्ता वू पुण्य धर्म्यां विशेषयेन ताक्षी महात्मेगे आदरणीय पियानन वहन्सेट अनुमोदना करना මිය පරලෝකීය ආදරණීය පියාණන් වහන්සේගේ භවගාමිත්වයට මේ පින් අනුමෝදනා වේවා ඊටාම පින්වන්ත ආත්මයක ඉපදිලා සංසාරගත ජීවිතයේ කෙලවර එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් යුතුව අපි පින් අනුමෝදනා කරනු ලබනවා ඒ වගේම තක්ෂිම ආත්මයේ ආදරණීය මෑණියන්ටත් අපි මේ මොහොතේ ආශිර්වාද කරනු ලබන අයගේ ජීවිතයටත් ඔබ තුමිය වැනි පින්වන්ත දරුවෙක් මේ ලෝකයට දායාද කළ පිණින් සත්පුරුෂ ගුණ ධර්ම කියලා දීලා යහපත් සකස් කර පිණින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනි උදා වේවා කියලා ඒ වගේම අපේ සඳු මහත්මයාගේ ආදරණීය දෙමව්පියෝ දෙපළ තරමක රෝගී භාවයෙන් සිටියත් ඒ දෙපළටත් මේ පින් බලෙන් ඉතාම ඉක්මනට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනි උදා වෙන්න ඔබ වැනි පින්වන්ත දරුවෙක් මේ ලෝකයට දායාද කළ පිණින් මේ සිද්ධ කරගත්තා වූ පින් බලෙන් ඒ දෙපළටත් නිදුක් නිරෝගී භාවයේම වේවා කියන සිතින් යුතුව ඒ වගේම අපේ අමිල මාත්මාටත් අයේෂා මහත්මියටත් ඒ වගේම ඔබ දෙපළගේ ආදරණීය දෙමව්පියන්ට මේ මොහොතේ රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදනා කරනු ලබන නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා කියන සිතවිල්ලෙන් යුත්ව ඒ වගේම අපේ පින්වතුනි දිල්ලානී මහත්මියටත් ආශිර්වාද කරනු ලබන නිරෝගී සම්පත්තිය උදා වේවා කියලා ඒ වගේම මේ කටින මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු කරන තේජෝන් සුමේද මහත්මයා ප්‍රධාන තරුණ පින්වතුන්ටත් ඒ වගේම වේගාන් ගයාසාන් මහත්මයා හා අයේෂා මහත්මිය ප්‍රධාන ඒ සත්පුරුෂ පින්වතුන්ටත් ඒ වගේම ශ්‍රියානි මහත්මිය හා මනෝජ් මහත්මයා ප්‍රධාන ඒ පින්වතුන් සියලු දෙනාටම අපේ ගාසාන් රුවන් මහත්මයාතුලේ දරුවන් හැම කෙනෙකුගේම ජීවිතවලට වගේම මේ පින්කමට උදව් උපකාර කරන ආවගිය සහසම්බන්ධ වුණ සහසම්බන්ධ වෙන සාදෝ නාද පවත්වන්නට යෙදෙන ඔබ සෑම සිරු දිනාටම මේ පින් අනුමෝදනා කරනවා මෙලව ජීවිතේ නිදුක් නිරෝගී භාවය වේවා සංසාරගත ජීවිතේ සැපවත් භාවය වේවා කෙලවර උතුම් නිවනින් සැනසීම පිණිසම අපි හැමෝටම මේ පින් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා කියලා සිරු දෙනාම ආශිර්වාදේ ලබා ගන්න වන්දනා කරගන්න සබ්බීතියෝ විවච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් මන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තුති